ආයුබෝවන් ඔබ මෙතෙන් සිට එකතු වන්නේ ජාතික රූපවාහිනී දේවාපුවත් විකාශය සමගින් මම සංජීවනී නවලගේ සුපුරුදු ලෙස මුලින්ම අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත නිවෙස් තුල ප්‍රතිකාර ලැබෙන කොරෝනා ආසාදිතින් දින 14ක් නිවසේම රැඳී සිටිය යුතුයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි ඊශ්‍රායලයේ කොරෝනා ව්‍යාප්තිය යළි උග්‍ර වේ කාබනික පොහොර නිෂ්පාදන සහ ඝනාපත්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් රුපියල් මිලියන 2270ක් මාධ්‍ය නිදහසට සහ කාන්තා අයිතිවාසිකම් වලට ගරු කරන බවට තලෙබාන් පාලනයෙන් ප්‍රතිඥාවක් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ආරම්භේ නිවෙස් තුල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් අවම වශයෙන් දින 14ක් නිවසේම රැඳී සිටීම අනිවාර්ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා අද මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා PCR හෝ ඇන්ටිජන් හෝ පරීක්ෂණය පොසිටිව් හැටියට වාර්තා වුණ දින සිට දින 14ක් නිවසේ රැඳී සිටීම අනිවාර්යයි. මොකද මේ අය කවුරුත් රෝග ලක්ෂණ තියන අය කියලා අපි හිතන්නේ නැහැ. මොකද රෝග ලක්ෂණ තියන අයව අපි නිවසේ බලා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. බරපතල රෝග ලක්ෂණ තියන කට්ටිය. ඒ නිසා මෙවැනි අයගෙන් දවස් 14කට පස්සේ රෝගය බෝ කරන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි. නමුත් අපේ අතරේ ඕනතරම් ඉන්න පුළුවන් මේ සාමාන්‍ය අගේට එහා පැත්තේ කටයුතු කරන පුද්ගලයෝ. මීට පෙර අපි පුද්ගලයෙක්ම රෝහලෙන් පිටත් කළෙත් PCR පරීක්ෂණේ නෙගටිව් වුනහම. එහෙම කාලයේදී තමුන්නාසලට මතක ඇති සමහර විට සති දෙක තුනක් සනීප වෙලා ඉවර වෙලත් PCR පොසිටිව් වෙන අය හිටියා. ඉතින් මෙවැනි තත්වයක් ඕනම කෙනෙක් අතරේ දකින්නත් ඉඩ තියෙනවා. මේ වගේම තමා ඉඳලා හිටලා සාමාන්‍ය අගයට වෙනස් විදියකට හැසිරෙන අය ඉන්න පුළුවන් නිසා විශේෂ හේතුවක් නැත්තම් හැකි පමණ තවත් සති දෙක තුනක් විවේකයෙන් ගත කිරීම වැදගත් නිසා හැකි පමණයි නිවසේම රැඳී සිටීම තමා මගේ තේ අපිට දෙන්න පුළුවන් අවවාදේ. නිරෝධායන ඉදිරි නීති උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් අද උදේ 6:24 තුළ පුද්ගලයන් 284 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති සමස්ත සංඛ්‍යාව 55173ක් බවයි. බස්නාහිර පළාත තුළ ස්ථාපනය කර ඇති පළාත් මාර්ග බාධක ගණන 12ක් වන අතර අවසර නොමැතිව මෙම වාදකාරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයන් 545 දෙනෙකු ඊයේ හරවා යවා තිබෙනවා. නිරෝධායන ඉදිරි නීති ක්‍රියාත්මක කාලසීමාවේ ගමන්ගත් වාහන දැඩි පරීක්ෂාවට ලක් කරනු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙවන විට ඉන්නත් මාත්‍රා 1,69,20,27ක් මෙරට ජනතාවට ලබා දී තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා ඉන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 7,712ක්. එහි දෙවන මාත්‍රාව 237 දෙනෙකු ලබාගෙන තිබෙනවා. සයිනෝෆාම් ඉන්නතේ පළමු මාත්‍රාව 21,685 දෙනෙකුට ඊයේ ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 103,846ක්. ෆයිසර් ඉන්නතේ පළමු මාත්‍රාව 116 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 3,415 දෙනෙකුට ඊයේ ලබා දී තිබෙනවා. मध्यस्थान තරමතින් ජනාධිපතිතුමා තුළ ඉතින් ඒ සියලුම දෙනා ඉතින් මේකට ගොඩක් වෙහෙස වෙනවා. හැම කෙනාට මේ එන්නතිය හැපික්මනි ලබා දෙන්න කටයුතු කරන එක ගොඩක්ම හොඳයි. මිනිස්සු කෑ ගහනවා තමයි. නමුත් මිනිස්සු තේරෙන්නේ නැහැ. මේ රටේ කොච්චර බස්සද වුණත් මේ වගේ ලොකු දෙයක් කර ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙනවා. හොඳයි. හොඳ රජයේ මේ වැඩේ හොඳ කරගෙන යනවා. අපි දන්නවා මේ ප්‍රශ්න තියෙනවා. නමුත් ප්‍රශ්න අතරෙත් මේ වගේ දෙයක් කරගෙන යනවා කියන එක ඇත්තටම අගය කරන්න ඕන දෙයක්. වෙරහෙර යුදාමුදා පළමු වන වෛද්‍ය බලකායේදීද එන්නත් කරන වැඩසටහනක් අද පැවැත්වෙනවා. එහිදී සයිනෝෆාම් මෙන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පෙරපාසල් ගුරුවරියන් ඇතුළු ග්‍රාමීය කමිටු වෙනුවෙන් සයිනෝෆාම් මෙන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද සිදු කෙරුණා. එහිදී එල්ල කොට්ටාසේ ජාතික පෙරපාසල් ගුරු සංගමයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ අගයා උපහාර සමෘතිලිනියක් පෙරණවීමට පියවරගෙන තිබුණා. පවතින කොවිඩ් වසංගතය හමුවේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ගෙනියන වැඩසටහනකෙම මෙහි අරමුණයි. කොවිඩ් 19 රෝගී වැළඳුණු 3609 දෙනෙකු මෙරටින් ඊයේ හඳුනා ගනුණා. පූර්ණ සුවය ලැබූ 2283 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. කොවිඩ් ආසාදිත ළමුන් නිවෙස් තුල තබා ගැනීමෙන් ප්‍රතිකාර කිරීම වෛද්‍ය අධීක්ෂණ යටතේ පමණක් සිදු කළ යුතු බව කොළඹ රිජියාරියා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්දනද සිල්වා මහතා පවසනවා. දරුවන් නිවෙස් තුල තබාගෙන ප්‍රතිකාර කිරීම වෛද්‍ය අධීක්ෂණ යටතේ පමණක්. ඔබ ඒ සම්බන්ධව ලියාපදිංචි වෙලා ඒ සම්බන්ධව ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දන්වා ඕ එහෙම නැත්නම් 13.90 කියන දුරකථන අංකයෙන් ඒ සම්බන්ධව දැනුම් දීලා ඒ ලියාපදිංචි වෙලා වෛද්‍ය අධීක්ෂණ යටතේ පමණක්
දරුවන් නිවස තුල තබා ප්‍රතිකාර කිරීම සිදු කරන්න පුළුවන්. එහෙම නැතුව ඔබ විසින් තීරණය කළා දරුවන් නිවසේ රඳවාගෙන සිටින්න එපා. ප්‍රධාන වශයෙන්ම මෙහිදී අවුරුදු 2කට වඩා අඩු දරුවන් සහ වෙනත් නිදන්ගත රෝගාබාධ සහිත දරුවන් මෙම නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ ක්‍රමය සඳහා යොමු වෙන්නේ නැහැ. එවැනි දරුවන් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් සඳහා රෝහලක් හෝ වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු වීම ඉතාම වැදගත් වෙනවා. මෙය වෛරස් රෝගයක් නිසා විශේෂ ප්‍රතිකාරයක් ඇත්ත වශයෙන්ම නැහැ. සාමාන්‍යයෙන් දරුවන්ගේ සාමාන්‍ය ප්‍රතිශක්ති කරන පද්ධතියේ ක්‍රියාවලියක් තුළින් මේ වෛරසය සමග සටන් කළා රෝගය සමනය වීම සිදු වෙනවා. එම නිසා අනවශ්‍ය ලෙස ඖෂධ පිළිබඳ සොයායාම සහ එම ඖෂධ දරුවන්ට ලබා දීම කිසිසේත්ම සිදු නොකළ යුතුයි. මද උණ තත්ත්වයක් පවතී නම් පැරසිටමෝල් ඖෂධය දරුවාගේ බර අනුව නියමිත මාත්‍රාවට ලබා දෙන්න පුළුවන්. දරුවාට නිවස තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඔවුන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් සඳහා පැහැදිලිවම යොමු කරන්න පුළුවන්. විපාලනයක් අවශ්‍ය නැහැ. නමුත් ඉතා කය වෙහෙසි සිදු කරන ක්‍රීඩා වැනි කටයුතු වල යම්කිසි බැහැරවීමක් මේ දවස්වල සිදු කිරීම වැදගත්. ඊට අමතරව ඔවුන්ට සමබල ආහාර වේලා ලබා දීම අවශ්‍යයි. සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා 16 වන දාසේ දවූ කොවිඩ් 19 පුද්ගල මරණ 171ක් ඊයේ තහවුරු කළා. ඉන් 134 දෙනෙකුම වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන්. 35 දෙනෙකු වයස අවුරුදු 30ත් 59ත් අතර වන අතර දෙදෙනෙකු වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයට අයත්. වවුනියාව මහරුවහලට කෘතිම ශ්වසන ඔක්සිජන් අධිසාන්ද්‍රණ යන්ත්‍රයක් ඊයේ පරිත්‍යාග කෙරුණා. ඒ මිලිසෙවැටිය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඊතල වැට්නුවෙවේ ඥානතිලක හිමිගේ ප්‍රධානත්වයෙන් යන්ත්‍රයේ වටිනාකම රුපියල් ලක්ෂ 15ක් වන අතර උන්වහන්සේ කළ ඉල්ලීමකට අනුව ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය පරවාහිර චන්ද්‍රරතන හිමියන් යන්ත්‍රය පරිත්‍යාග කොට තිබෙනවා. අපේ ජීවිතවල තියෙන භයානකම අත්දැකීම මේ. ඒ නිසා සෞඛ්‍ය ශාස්ත්‍රයේ දොස්තර මහත්තයා ඉඳලා ඉන්න සියලුම නිලධාරීන් ඒ වගේම සේවක මහතුරු දිවි හිමියන් කැප වෙලා තමා මේ රෝගීන් නිරෝගීමත් කරගන්නට විශාල වෙහෙසක් දරන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමා පැය 24ම වැඩ කරනවා. ඉතින් මේ වෙලාවේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු දෙනාත් එකට එකතු වෙලා මේ මහා ජව සම්පන්න මහා අභියෝගාත්මක යුද්ධයකට මුහුණ දෙන්නේ. ඒ නිසා අපි යුද්ධයක් ජය ලැබපු අය හැටියට කුහක නැතුව, ජාතියක් ආගමක් නැතුව සියලු දෙනාම ශ්‍රී ලාංකික හැටියට එකතු වෙලා වැඩ කරන්න ඕනේ නැලත්. මම දැක්කා පසුගිය දවසක හමුදාපතිවරයාට අපහාස කරන විදිහේ මන්ත්‍රීවරයෙක් කතාවක් කළා. මේවා දුෂ්ට කුහකකම්. මේ වෙලාවේ මේ රෝගයෙන් බේරෙන්නට මේ රෝගය හැදිලා ඉන්න මිනිසුන්ට උදව්වක් උපකාරයක් පෑනක් පෑන්සලක්වත් දෙන්නේ නැතුව සතපහක උදව්වක් කන්ට්‍රෝල් පෙත්තක්වත් නොදී මිනිස්සු දේශයෙන් වෛරෙන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධෙන් මේ සමාජයේ ආමන්ත්‍රණය කරන ස්වභාවයක් දැක්වා. යුද හමුදාපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවත් පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් සෞඛ්‍ය ශාස්ත්‍රයත් අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයත් මා විශාල වෙහෙසක් දරනවා. ලෝක වසංගතයක් හැදිලා තියෙන ලෝක ව්‍යසනයක් හැදිලා තියෙන්නේ. ඒ වෙලාවේ අපි අපිට පුළුවන් හැටියට එකතු වෙලා මේ කටයුතු වලට අපි දායක වෙන්න ඕනේ, ශක්තිය වෙන්න ඕනේ Tamanට පුළුවන් විදියට. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන සිටින හිටපු අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා සැප්තැම්බර් මාස පළමුවෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේෂ්ත්‍රාත් අධිකරණයේ අද නියම කළා. පැමිණිල්ල කැඳවුරු ලැබුවේ මහේෂ්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහමඩ් ඉන්සාෆ් නමැත්තාගේ තම කර්මාන්ත ශාලාවකින් නිෂ්පාදන ලබාගෙන ඔහුගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා අනුබල දීමේ චෝදනාව මත හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද අධිකරණයේදී කියා සිටියේ තම සේවාදායකයා සඳහා විශේෂ කරුණු දැක්වීමක් සඳහා දින කිහිපයක් අවශ්‍ය බවයි. ඒ අනුව අදාළ නඩුව ලබන 26 වෙනිදා කැඳවීමට නියම කරනු අතර සැකකාර හිටපු අමාත්‍යවරයා ලබන පළමුවෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. පිටකොටුව තොගවිලඳ මධ්‍යස්ථානයේ කුමන තත්ත්වයක් යටතේ වුවද වසා තැබීමට ක්‍රියා නොකරන බව අමාත්‍ය මණ්ඩල ගුණවර්ධන මහතා පවසනවා. ඊයේ එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. කොවිඩ් වසංගත තත්ත්වය පාලනය සඳහා සංචරණ සීමා පැනවීමෙන් පසු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සිදු කරන ආකාරය සුවා බැලීම සඳහායි අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවට එක්ුණේ. එෙහිදී තොග වෙළඳාම පවත්වාගෙන යාමට වෙළඳුන්ට ඇති ගැටලු පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කිසිදු හිඟයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තොග වෙළඳුන්ට උපදෙස් දුන්නා. අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ හා වෙළඳ සංගමේ නිලධාරීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා. දැන් එක පාර්ශ්වයක් බොහොම අඩුවෙන් හිතලා කියනවා මුළු රටම සම්පූර්ණයෙන් වහන්න කියලා.
ඒක ජනාධිපතිතුමාට එක දවසකදී විනාඩි කිහිපයකදී ගන්න පුළුවන් තීරණයක්. හැබැයි ආණ්ඩුවක් විදියට අපි කල්පනා කරන්න ඕනේ කොරෝනා නොවැළඳුන කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනතාවක් ජීවත් කරවන්නේ කොහොමද කියලා. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ තියෙන භාණ්ඩ ටික සාධාරණ ලෙස බෙදා හරින් ලබන බ්‍රහස්පතින්ද සිට මම බලාපොරොත්තු වෙනවා සාහන මල්ලක් සතස මගින් සති දෙකක් ගාස්තු අය කිරීමකින් තොරව ගෙදරටම ප්‍රවාහනය කරලා දෙන්න. ඒ නිසා ගෙවල් තුල සිටින අය එලෙසින් නිරෝධායනය වෙන්න අපි අත්‍යවශ්‍ය සේවා ටික පවත්වාගෙන යාම සඳහා පිටකොටුව මොනම හේතුවක් නිසාවත් වහන්නේ. කොවිඩ් 19 රෝගය සඳහා ඉන්නත් ලබා දීමේදී සෞඛ්‍ය අංශ සමග ත්‍රිවිධ හමුදාව එක්වීම තුළ එම ක්‍රියාවල ඉතාමත් සාර්ථක වී ඇති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්ද මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. මේ කොවිඩ් 19 මර්ධනය කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා පොලිසිය යොදා ගැනීමේ කාරණාව තුළ ආදරණීය ජනතාව බලා ගන්නා වූ සෞඛ්‍ය අංශය විශාල මානසික පීඩනයක වෙහෙසක ඒ අය කටයුතු කරනවා. ක්ෂේත්‍රයට අපි සම්පූර්ණයෙන්ම අපේ ඒ ගෞරවයේ පක්ෂයක් හැටියට ආණ්ඩුවක් හැටියට පුද කරනවා. හැබැයි අපිට දන්නවා මේකට හමුදාව යොදා ගැනීම තුළ ඒ අය තුළ තියෙන ඒ ස්වයං විනය ඒ අය තුළ තියෙන දරා ගැනීමේ ඒක තමයි අධිකාරී ජනාධිපතිතුමා පාවිච්චි කරලා තියෙන්නේ මේ අවස්ථාවට පොදු දෙන්න. මේ සම්පූර්ණ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු සමස්ත රජයේ බලාපොරොත්තු තමයි මේ සැප්තැම්බර් මාසේ අවසාන වෙනකොට සමස්ත ජනතාවගෙන් 100% ලබා දීලා ඉවර කරන්න ඕනේ කියලා දැන් අපි ඉන්නවා. කාබනික පොහොර නිෂ්පාදනය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති 82ක් සඳහා රුපියල් මිලියන 2770ක් වෙන් කිරීමට පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. පළාත් පාලන ආයතන මගින් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වස විසින් තොර වගාවක් සඳහා කොම්පෝස්ට් පොහොර නිපදවීමේ වැඩපිළිවෙලට අනුව මෙය ක්‍රියාත්මකයි. ඝන අපද්‍රව්‍ය කළමනාකරණ යටතේ කෞෂිමා කාබනික පොහොර නිෂ්පාදන ස්ථාන 9ක් පිහිටුවා තිබෙනවා. අපද්‍රව්‍ය වර්ගීකරණයන් යටතේ වෙන් කිරීම කෞෂිමා යන්ත්‍ර මගින් සිදු කෙරෙනවා. ඒවා වැඩි වශයෙන් දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1980ක් වැය කිරීමට නියමිතයි. රුපියල් මිලියන 270ක් වෙන් කෙරෙන්නේ කොම්පෝස්ට් පොහොර අංගන 23ක් ඉදිකිරීම හා නඩත්තු කිරීම සඳහායි. මල අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පද්ධති 7ක් ස්ථාපනයට රුපියල් මිලියන 200ක් වෙන් කෙරුණා. ගම සමග පිළිසඳර වැඩසටහනින් ඉදිරිපත් වූ කසල කළමනාකරණ පිළිබඳ යෝජනා 16ක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 140ක් වැය කෙරුණා. නගරාශ්‍රිත මහජන වැසිකිලි පද්ධති අපද්‍රව්‍ය හා මල අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පද්ධති 27ක් ඉදිකිරීම සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 180ක්. යලිත් දිවාපුවත් මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්තෝලි පෙරහර අද රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි. අවසන් කුඹල් පෙරහර ඊයේ පැවැත්වුණා. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර පෙරහර පැවැත්වෙන්නේ ජන සහභාගීත්වයෙන් තොරවයි. ඊයේ අවසන් කුඹල් පෙරහරේ සදහතුක කරඬුව වැඩම කළේ නැදුම්ගමුවේ රාජා හස්තියයි. ශ්‍රී දළදා මාලිගාවේ එත්පන්දියේ ඉන්දිරාජා සහ රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා දෑලේ ඇතුන් ලෙස ගමන් කළා. පෙරහර දළදා වීදිය යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට පැමිණ ගෙවතීම සිදු කෙරුණා. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුඬින්. තනමන්විල ඇබිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කිරිබන්වැව ආයුර්වේද රෝහලසල ඊයේ පස්සරුවේ සිදුව රියනතරකින් කාන්තාවක මිය ගියා. ඇබිලිපිටිය සිට තනමන්විල දෙසට දහවණේ වූ කැබ් රථයක් ආපදා කටයුත්තක් සඳහා මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් අනතුර සිදු වුණා. මිය ගියේ කැබ් රථයේ ගමන් ගාත් 56 හැවිරිදී හම්බේකමු ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. කැබ් රථයේ පැද වූයේ ඇයගේ පුත්‍රයා වන අතර අනතුරින් ඔහු බරපතල තුවාල ලැබුවා. රජයේ යලකන්නේ වේමුලදීගේ නිමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පොළොන්නරුව හිඟුරක්කුඩ සමූපකාර සමිතිය මගින් වේමුලදී ගැනීම ඊයේ ආරම්භ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අමරකීර්ති අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන්
ஜனதாவிட்டுனா மெதிரிகிரிய பிரதேச லேகம் கொட்டாசே குமுதுபுர மார்கே காப்பட்டத்துல சங்கவர்தனி கிரிம இயே ஆரம்ப கேருனா ஏ ராஜமாத்ய சிரிபால கம்லத் மகதாகே பிரதானத்துவேன் ஈட வேக்கரண முதல ரூபாய் மில்லியன் 66 எம் மார்கே சங்கவர்தனி கிரிமின் அனதிருவு பிரதேசே கோவி ஜனதாவேதுல விஷால பிரிசகட்ட செத செலசனவா அடுவாதாயம் லாபின் சதகா நிவாச லபாதியமே ரஜே வியாபிரதியட்டதே மெல்லன்குளம் கிராம சேவா வசமே அடுவாதாயம் லாபேக்கு வென பி நிலந்த பெரிராஹா பவுளியாயிட்டு நிவாசய கெதிகிரிம சதகா முல்கல தமுனு லெபுவா ஏ ராஜமாத்ய சனத் நிஷாந்த் மகதாகே பிரதானத்துவேன் ඒ සමගින් අද දහවල් ප්‍රවෘත්ති ප්‍රකාශන අප සමගන්නවා රාත්‍රී 8ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න ආයුබෝවන්.